ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy double sachet 10 රුපියල් 10ක් පමණයි. රාජේන්ද්‍රන් රාජමහින්ද්‍රන් මහතා සභාපතිත්වයේ දරන MTV පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහසු වන අයුරින් දේශ සහගත අරමුණකින් අසත්‍ය ගොතන ලද සහ මහජනතාව නොමක යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවට චෝදනා කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම මෙම නඩුව ගොනු කළා. එයන්ව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණීය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එම වාරණ නියෝගය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා. පැමිණිලි පාර්ශ්වය ඉල්ලා ඇති අතුරු තහනම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීම සඳහා මෙම නීති කෘත්‍ය අද යළි කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ. එහිදී දෙපාර්ශ්වයේ නීතිඥයින් ලිඛිත දේශන මත මෙම නීති කෘත්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට එකඟ වූ අතර එළපෙන බදාදා ලිඛිත දේශන මත නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රධාන දිසා විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV පෞද්ගලික සමාගමට පනවා ඇති වර්ණ නියෝගය ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් මාර්තු මාස 17 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා. බොහෝ නේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.